උද්දක තිස්ස තෙරුන් වහන්සේගේ කතාව. වනවැසි උද්දක තිස්ස තෙරුන් වහන්සේ තරුණ කාලයේදීම රහත් බවට පැමිණියේය. උන්වහන්සේ ඉදින් මම නගරයක හෝ ගමක වසන්නේ නම් ඉගැන්වීම් ආදී පලිබෝධ ඇතිවන්නේය. එබැවින් වනයක ගොස් වසන්නේ මේ සිතා ආරණ්‍ය ගත විය. එකම පවුලක් තෙරුන් වහන්සේට 30 අවුරුද්දක් උපස්ථාන කළේය. තෙරුන් වහන්සේ තමාගේ ආයුෂ පවත්නා ප්‍රමාණය බලා ගෘහපතිතුමාට අදෝබ පමණක් විහාරයට යා යුතුය, අන්‍යයන් නොයා යුතුයයි කීය. ස්වාමීනි, ඔබ වහන්සේ කියන දෙයක් කරන්නේ මේ කී විට එසේනම් වැයද පොරවද රැගෙන එවයි තෙරුන් වහන්සේ කීය. ගෘහපතිතුමායේ කීසේ විහාරයට ගියේය. තෙරුන් වහන්සේ දරකපාගෙනවුත් ගල උඩ ගොඩක් ගසන්නේයි කී විට උපාසකතුමා එසේ කළේය. තෙර නම මැටි පාත්‍ය ලෑලි ඇඳ යට නවා තබා ගන්ටිය ගැට ගසා ඒ ලෑලි තාට්ටුව මැත්තේ පළඟ බැද හිඳගෙන පිරිනුවන් පෑයේය. උපාසකතුමා මැදියම් රැය දක්වා දරකපා මහත් දර ගොඩක් ගසා නොකල්හි ගමට යා නොහැකිය සිතා වන මුරගයන්ට බයින් තෙරුන් වහන්සේගේ කුටියටම ඇතුල් වී නිදාගත්තේ. මැදම රාත්‍රියේදී තෙරුන් වහන්සේ පිරිනිවියේ යයි දේවතාවෝ මිනිසුන්ට දැන්වූහ. මිනිස්සු කල් ඇතිවම ආදාහනෝත්සවයේ පැවැත්වීම සඳහා මල් සුවඳ වස්ත්‍ර ආදිය රැගෙන පිටත් වූහ. උපාසකතුමාද උදෑසනින් නැගිට තෙරුන් වහන්සේ පිරිනිබව නොදැන ආශ්‍රමයෙන් පිටවී තෙරුන් වහන්සේ සුදුසු කාලයේදී ගෙදරට එනවා ඇතැයි සිතමින් සිය නිවස දෙසට ගියේය. ඒ යන හිතමේ අසපුවට යන මිනිසුන් දැක කොහි යවුදැයි විචාරා තෙරුන් වහන්සේගේ ආදාහනය කිරීමට යන්නෙම කී විට තෙරුන් වහන්සේ ජීවත්ව සිටි මම දැන් එතන සිටේ එමේ උපාසකතුමා කීය. ඔබ නොදත් එහියයි කියමින් මිනිසුන් ඒ දෙසටම යන විට සැකසිතූ හෙතෙම එසේත් විය හැකි කියමින් මිනිසුන්ගේ ඉදිරියෙන් ගොස් තෙරුන් වහන්සේගේ ආශ්වාස ප්‍රශ්වාසයන් නැති බව දැන මුලින් කපා දැමූ ගසක් මෙන් බිම වැටී හඬන්නටත් පෙරලෙන්නටත් පටන්ගෙන අවුරුදු 30ක් උපස්ථාන කළ මට නොදන්නවා කිසිවක් නොකියා පිරිනිවියේ යයි විලාප කීය. ශක්‍රතෙමේ විශ්වකර්මයා ලවා දොරටු පහක් ඇති කුළුගයක් මවා නං අබරමින් සැරසුණු දේවතාවන්ට ඔසවා ගන්නට සලස්වා කැපකරු උපාසකයා විසින් ඔසවන ලද මෘත දේහය කුළුගේ තබ්බවා සත් දවසක් පූජෝත්සව පැවැත්වීය. නැවත 3 දිනක් මුළුල්ලේ දිවසඳුන් සුණු මදාර කොබෝලීල පරසතු මල්ද අහසින් වැටීමෙන් කුළුගේ හාත්පස යොදුන් තුනක පෙදස වැසී ගියේය. යම් යම් ගස් කොරි දරන්නට තරම් ශක්තිමත් වූ නම් ඒ ගස්වල දිව්‍ය වස්ත්‍රයෙන් සෑදූ කොඩි එල්ලන ලදහ. දිව්‍ය තූර්ය නාදයෝ පැවැත්තාහ. දෙවියෝ මිනිසුන්ට පෙනෙමින් සිටියහ. 7 දිනක් මුළුල්ලේ සාපපාසාවක් හෝ මලමුත්‍ර පහකිරීමක් හෝ නොවීය. දරසෑය මත්තේ සඳුන්සුණු විසුරුවා ගිනි දැල්ලූහ. මෙසේ දෙවි මිනිස්සු උන්වහන්සේට මහත් සත්කාර සම්මාන දැක්වූහ. ඒ තෙරුන් වහන්සේගේ පූර්ව කර්මය මෙසේ. මින් පෙර භවයකදී හෙළදිව උපන් උන්වහන්සේ ගොපළු දරුවෙක් විය. ගවයන් රැකි හෙතෙම වැලිවලින් චෛත්‍යයක් සාදා නොයෙක් වනමල් එක්කොට එයට පුදා උණ කිලිල්වලින් කොඩි සාදා බැඳ බටලී නලාවක් පිඹ තමාගේ බඩ බෙරයක් මෙන් සිතා වාදනය කළේය. ඒ උණ කිලිල් කොඩිවල විපාකයෙන් දිව්‍යමය කොඩි පහළ වූහ. බටලී නලාව පිඹීම නිසා දිව්‍ය තෝරනාද ඇති වූහ. මල් පිදීමේ අනුහසින් දිව්‍යමය මල් වැටුණාහ.